සුන්දර සිහින් සිරුරක් ලබා ගන්න අපි හැම කෙනෙක්ම කැමතියි. ඉතින් ඔන්න අද දවසේදී බයෝනහරහ බයෝනා බර්න් ඔබට ලබා දෙලා තිබුණා ඔබේ ඒ සිහින යථාර්ථයක් බවට පත් කරන්නට. ඉතින් අද දවසේදී ඔන්න අපි බයෝනා බර්න් පිළිබඳව බොහෝ දේවල් කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්නට, ඒ පිළිබඳව ඔබට උපදෙස් ලබා දෙන්නට අද දවසේදී අපිත් එක්ක ඇවිල්ලා තිබෙනවා. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ජීවන රටාව හා සෞඛ්‍ය ප්‍රවර්ධන මෙන්ම ආර්ථික ආතති කලමනාකරන උපදේශක වෛද්‍ය ප්‍රභාත් කරුණානායක මහතා ඔබතුමන් වෛද්‍යතුමනි ආයිබෝන් සුභාසනා කියලා පිළිගන්නවා. ඒ වගේම තමයි සිහින් හැඩති සිරුරක් හැමදාම පවත්වාගෙන යන ඉතාමත් සුන්දර ඔබ ආදරය කරන යෝන් රංගන ශිල්පිනියකුත් වන අද දවසේදී අපිත් එක්ක ඇවිල්ලා තිබුණා තරුණ රංගන ශිල්පිනියක් ඇය. ඉතාමත් ලස්සන රංගන ශිල්පිනියක් හැඩති සිහින් සිරුරක් පවත්වාගෙන යන රංගන ශිල්පියක් ඇය ජනප්‍රිය රංගන ශිල්පිනි අංජුලා රාජපක්ෂ. ඔබ ආයිබෝන් සුභාසනා කියලා පිළිගන්නවා. ආයිබෝන් සුභාසනා. ඉතින් ඔන්න මෙත දිනත් සමගින් එකතු වෙලා අපි සූදානම් වෙලා ඉන්නවා හැඩති සිහින් සුන්දර සිරුරක් ඔබට හිමි කර දෙන්නට බයෝනා බර්න් හරහා. අංජුලා, දැන් අපි දකින කාලයක ඉඳන්ම ඔබ ඉතාමත් ලස්සනට ඔබේ සිරුර පවත්වාගෙන යන කෙනෙක්. ඔබේ සිරුර මේ ආකාරයෙන් ලස්සනට පවත්වාගෙන යන රහස මොකක්ද? රහසක් නෑ ආශානී, රහසක් නෑ ඇත්තටම. දැන් ඔයාම කිව්වා එදා ඉඳලා අද වෙනකනුත් මම මේ විදිහමයි කියලා. ඒ මගේ ඇඟේ හැටි. ඉතින් ඒත් එක්කම හැබැයි මම කියන්න ඕනේ එහෙමයි කියලා ඉවරලා මම නොසලකා ඉන්නේ නෑ මං ගැන. අපි වයසට යනකොට යනකොට සමහරක් රට වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන් අපේ ශරීරයේ නිසාම. හැමතිස්සෙම මම කියනවත් වගේ මම ආහාර ගන්නකොට ගොඩක් සැලකිලිමත් වෙනවා හොඳ අලුත් එළවලු පළතුරු ගන්න. ඒත් එක්කම ව්‍යායාම් කටයුතු වල නිරත වෙන්න පුළුවන් වෙලාවට මම ජිම් එකකට යන්නේ නෑ. නමුත් පුළුවන් හැම වෙලාවකම හැමදෙම කියන්නේ ව්‍යායාම කියලා කිව්වහම සමහරක් දෙනෙක් හිතනවා මේ ජිම් එකකට ගිහිලා ඒ උපකරණ භාවිතා කරලා ඒ දේවල් කරන එක තමයි ව්‍යායාම කියන එක. එහෙම නෙමෙයි. අපි කඩිසරව අපේ වැඩ එදිනදා වැඩ කටයුතු කරන එකත් සමහරක් වෙලාවට ව්‍යායාමයක් වෙන්න පුළුවන්. මොකද ඉස්සර කාලේ අපේ ආච්චිලා ඒගොල්ලෝ ජිම් ගිහිල්ලා නෙමෙයි ඒ වගේ ඇඟවල් හදාගත්තේ, එදිනෙදා ගෙදර කටයුතු. ඉතින් මම ගෙදර කටයුතු වලට වඩා මම ගොඩක් වෙලාවට රූපගත කිරීම වලට ඉන්නවා. ඉතින් එතකොට අපි ගොඩක් මහන්සි වෙනවා. ඉතින් ඒ දේවල් එක්ක ඉතින් දවස් ගත කරනකොට ඉතින් මේ විදිහට ඉතින් සිරුර තියෙනවා. ඒ වගේම තමයි වෛද්‍යතුමනි, දැන් අපි හැම කෙනෙකුගේම සිහිනයක්නේ දැන් අංජුලාගේ වගේ සිරුරක් ලබා ගන්න එක. නමුත් මේ සිහින සමහර කෙනෙකුට ගෙලිහි ගිහිලා තිබෙනවා. සමහර වෙලාවට මේ කෙනෙක් කිතන්ට පුළුවන් නමං ආහාර වැඩිපුර ගන්න නිසාවෙන් තමයි මං තරබාරු වෙන්නේ කියලා. නමුත් ආහාර පාලනයක් සිදු කරත් සමහර කෙනෙකුට හැඩති සිහින් සිරුරක් පවත්වාගෙන යන්නට හැකියාවක් ලැබිලා නැහැ. ආහාර වැඩිපුර ආහාරයට ගැනීමට අමතරව තවත් කොයි වගේ කරුණු කාරණාද මේ තරබාරුකමට හේතු වෙන්නේ? ඔව්, දැන් ඇත්තටම බැලුවොත් ලංකාවේ ජනගහණයෙන් 25% විතර ඔය තරබාරු කියන කොටසේ තමයි ඉන්නේ. ඒ නිසා ලොකු ඇයිට මේක ප්‍රශ්නයක්. දැන් අපි තරබාරු කියන්නේ අපේ උසට සාපේක්ෂව තියෙන බර ප්‍රමාණයක් තියෙනවානේ. ඒක ඉක්මවා ගියාම අපි කියනවා තරබාරුයි කියලා. ඉතින් අර බොඩි මාස් ඉන්ඩෙක්ස් එක අපේ ස්කන්ධ දර්ශකයේ 25ට එහා ගියාම අපි කියනවා තරබාරුයි. ඉතින් මොකද්ද වෙන්නේ? ඇත්තටම අපි ශරීරයට යම්කිසි කැලරි ප්‍රමාණයක් ලබා ගන්නවා ආහාර වලින්. අපේ ක්‍රියාහරහා අපි කැලරි ප්‍රමාණයක් දහනය කරනවා. ඒතර අපි ගන්න ප්‍රමාණය දහනය කරන ප්‍රමාණයට වැඩි වුණාම ඒ ටික තැම්පත් වෙනවා gek කොහේ හරි. විශේෂයෙන්ම මේ දේ වශයෙන් අපේ අත්යට වෙන්න පුළුවන් බඩේ උදරයේ තයිස් වල තැම්පත් වෙනවා. ඉතින් මේකට හේතු කීපයක් තියෙන්න පුළුවන්. ප්‍රධාන හේතු දෙක තමයි මම කලින් කිව්වා වගේ අපි ගන්න ප්‍රමාණය වැඩි වීම සහ දහනය කරන ප්‍රමාණය අඩු වීම. ඉතින් මේ දෙකටම බලපාන දැන් වර්තමාන සමාජ රටාවත් එක්ක තියෙන ප්‍රධානම හේතුව තමයි අපි ස්ට්‍රෙස් කියන තත්ත්වය නැත්නම් ක්ලමතය අපේ වර්ක් ප්‍රෙෂර් එක අපේ ආතතිය තමයි ලොකු හේතුවක් වෙනවා මේ දෙකටම. අපි ස්ට්‍රෙස් වුණාම අපි කනවා වැඩි. එහෙම නැත්නම් අපි ස්ට්‍රෙස් වුණාම අපිට ව්‍යායාම කරන්න වෙලාවක් නැහැ. ඒ පිළිබඳව කැමැත්තක් නැහැ. ඉතින් ඒ දෙකම එකහු වුණාම අපේ අර වැඩිපුර කැලරි ප්‍රමාණයක් ඇඟේ එකතු වෙනවා. ඒ නිසා අපි තරබාරු වෙන්න පුළුවන්. ඉතින් ඊට අමතරව අපේ අනික් ජීවන රටාවල අපි ගොඩක් ක්‍රියාකාරී භවෙන් අඩු වෙලා තියෙනවා. අපි ගොඩක් වෙලාවට එක තැන වාඩි වෙලා කරන ජොබ් එකක් තමයි කැමති. මහන්සි වෙන කැමති නැහැ. ඊළඟට අපි කන කෑම බීම අංජුලා කිව්වා වගේ අපි සුදුසු ආහාර නෙවෙයි ගන්නෙ. අපි ගොඩක් පුරුදු වෙලා ඉන්නේ යනේන ගමන් කෑම බීම ගන්න. එහෙම නැත්නම් ෂෝටික්ස් කන්න බදපු දේවල්. ඉතින් ඔක්කොමත් එක්ක ආවහම අපි ගන්න කෑම ප්‍රමාණය පමණක් නෙවෙයි අපේ අනික් ජීවන රටාව අපි කොහොමද අපේ රැකියාව පාලනය කරගන්නේ ස්ට්‍රෙස් තත්ත්වය මේ ඔක්කොම බලපානවා තරබාරුකමට.
එතකම සමා වෙන්න ඒතකම ડોක්ටර් මට තවත් ප්‍රශ්නයක් තියෙනවා මොකද දැන් මම නම් හැමතිස්සෙම කනවා මම ගොඩක් කනවා ඒ කෑවර මම මහත් වෙන්නේ නැහැ දැන් සමහරක් අය ඉන්නවා ආශානේ ඩයට් කරනවා කෑම දිහා බලන්නෙත් නැහැ නමුත් ඒගොල්ලෝ එන්නේ එන්නේ මහත් වෙනවා අපි විහිළුවට කියන්නේ කෑම වල සුවඳ දැනුණා සමහරක් අය මහතයි කියලා ඇයි එහෙම වෙන්නේ මෙහෙමයි දැන් අපි වරද්ද ගන්න තමක් තමයි මේ අපි කෑම පාලනය කියන්නේ කෑම නොකයින් එක නෙමෙයි අපි කෑම නොකා ඉන්නකොට වෙන්නේ ඇඟේ අර ඒ ක්‍රියාකාරීත්වය එකට හැඩ ගැහිලා ඒක ප්‍රතික්‍රියාවක් වශයෙන් තව බර වැඩි වෙන්න පුළුවන්. නමුත් අපි ඩයට් ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ අපි කන ප්‍රමාණය, කන වේලාව, කන දේ ඒක කළමනාකරණය ගැනීම. නොකා ඉන්න එක නෙමෙයි. ප්‍රධාන වශයෙන් අපි ගොඩක් අපි දකින දේක් තමයි අපි වර්තමානයේ කන ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට වඩා ගොඩක් වැඩි. අපේ ජීවිතේ පවත්වාගෙන යන්න ඔය තරම් කන්න ඕනේ නැහැ. අනිත් එක තමයි අපි කන වෙලා අපි කන්නේ ගොඩක් පුදුලයි ප්‍රධාන ආහාර වේල් තුනක්නේ. ඒ ආහාර වේල් තුන ලොකුවට කනවා. එතකොට ගන්න ප්‍රමාණය වැඩි. ඊළඟට අපි රාත්‍රී ආහාර වේල ගන්නවා රෑ 8ට 9ට නිදා ගන්න ඕන මෙන්න තියලා. ඒකත් හොඳ දෙයක් නෙවෙයි. අපි කියන්නේ නිදා ගන්න පෑ 3කට කලින් රාත්‍රී ආහාර වේල ගන්න. ඉතින් ඔයවත් එක බැලුවාම නොකයින් එක නෙවෙයි අපේ ආහාර රටාව සකස් කරගන්නවා කියන්නේ. ඊට වඩා වෙනස් දේවල් ටිකක් කරන්න ඕනේ. එතකොට අර අපි කතා කරන බරාඩුවීම ලබා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි වෛද්‍යතුමනි දැන් ඕනම කෙනෙකුට තමාගේ තරබාරුකම නැති කරලා සිහින් සිරුරක් ලබා ගන්නකොට හෝ සිරුර පාලනය කරන්නට අවශ්‍ය කෙනෙකුට මුලින්ම මේ තමන්ට අවශ්‍ය වෙන ඉලක්කය හදා ගන්නට ඕනේනේ. මම හිතන්නේ මේ අංජුලත් මං කියූ කාරණයට එකඟ වෙනවා ඇති. ඔව් ජීවිතේ හැම දෙයකටම ඉලක්කයක් තියෙන්න ඕන අරමුණක් තියෙන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට දැන් ඔය තරබාරු කියන එකත් ගොඩක් දෙනෙක් අර ඩොක්ටර් කිව්වා වගේ වරදවා තේරුම් ගන්න තියෙන අර මේ මොනවාද මේ තමන්ගේ උසේ හැටියට බර තියෙන්න ඕනේ. දැන් සමහරක් අය එහෙම තිබිලත් කෙට්ටු වෙන්න බලනවා. ආ මගේ යාළුවා කෙට්ටුයි මම මෙහෙම කෙට්ටු වෙන්න ඕනේ. එහෙම නැත්නම් දැන් හින්දි ෆිල්ම්ස් බලන අයට ඒ ඒ ඒකත් තියෙනවා නේ ඒ ඇක්ට්‍රස් වගේ මං කෙට්ටු වෙන්න ඕනේ කියලා ඒක නෙමෙයි කල යුත්තේ. ඉතින් එහෙම තරබාරු කෙනෙක් ඉන්නවා නම් ඉස්සලාම තමන්ගේ බර බලන්න ඕනේ. බර බලන විදිහකුත් තියෙනවා. සැහැල්ලු ඇඳුමක් එමෙදලා දැන් සමහරක් වෙලාවට ඉන්න විදිහට බර බලනවා. සපත්තු ඔක්කොම දාලා ඉතින් එතකොටත් බර වැඩි කියන එකම ඔළුවට එනවා. ඒත් එක්කම ආහාර පාලනයක් කරන්න ඕනේ. ඒත් එක්කම ව්‍යායාම් පිළිවෙලක් ඇතිව කරන්න ඕනේ. ඒත් එක්කම බයෝනා බර්න් වගේ දෙයක් පාවිච්චියට ගත්තොත් ඉක්මන් ප්‍රතිඵලත් ලැබෙන්න පුළුවන් නේද ඩොක්ටර්? මෙමයි දැන් අපි ඒ වගේ ආහාරමය අතිරේකයකට යනකොට අපි බලන්න ඕන දේවල් ටිකක් තියෙනවා. අපි ඒ ගන්න ආහාරමය අතිරේකය ස්වාභාවික වෙන තරමට එකෙන් අපිට ලැබෙන ප්‍රතිඵල වැඩි. ඒත් එක්කම ඩොක්ටර් දැන් ආහාර අතිරේකයක් ගැන කතා කරාම දැන් මට ගැළපෙන එක නෙමෙයි තවත් කෙනෙකුට ගැළපෙන්නේ. ඉතින් එතකොට තෝරා බේරා ගැනීමක් කරන්නේ කොහොමද? දැන් ඒක බලන්නේ අර වාකිය වගේ ඒ මොකද්ද අපේ ගෝල් එක ටාගට් එක මොකද්ද ගොඩාක් තරබාරු කෙනෙක් ටිකක් අඩු කරගන්න පාවිච්චි කරන දේ සාමාන්‍ය මට්ටමකින් තව අඩු කරගන්න පාවිච්චි කරන්න සුදුසු වෙන්නේ නැහැ දැන් බයන බර්න් වගේ දෙයක් අංජුලා පාවිච්චි කරලා තියෙන කොහෙන් අතර වෙයිද දන්නේ ඉතින් ඒ නිසා අපි ඒ තමන්ගේ බර අණුව බලලා ඒක පාවිච්චි කරම් දේ තෝරා ගන්න යුතුයි ඒ වගේම තමයි මේ දැන් අංජුලා රංගන ශිල්පිනියක්නේ රංගන ශිල්පිනියක් විදියට සිරුර පවත්වා ගැනීම කොතරම් දුරට වැදගත් කියලා ඔබ හිතනවාද? ඔව් ඉතින් ඒක ගොඩාක් වැදගත් එකක් අපි ගොඩාක් මහන්සි වෙන අය. ඉතින් ලොකු ශරීරයක් එහෙම නැත්නම් මහතට හිටියොත් අපිට ඒ කාර්ය හරියට කරගන්න අමාරුයි. ඒත් එක්කම දැන් අපි කරන චරිතවල අනුව එක එක විලාසිතා කරන්න වෙනවා. එතකොට එතනදී අපි ඇඟ ලස්සන නැත්නම් අපිට මේ ඇඳුමක් අඳින්න බෑ කැතයි. ඉතින් මේ දේවල් එක්ක සිහින් සිරුරක් කියන දේ හරිම අවශ්‍යයි. ඒත් එක්කම මානසික ලැබෙන සැහැල්ලුව තමන්ගේ ඇඟ ලස්සනයි තමන්ගේ ඇඟ හරි පිළිවෙලකට තියෙනවා කියලා දැනුණාම මනස හරිම නිරවුල්. ඉතින් ඒ මානසිකත්වයත් මං හිතන්නේ ගොඩාක් වෙලාවට අපිට උපකාරී වෙනවා අපි කරන වෘත්තියත් එක්ක. ඉතින් ඒක නිසාම මට වැදගත්. ඒ වගේම තමයි වෛද්‍යතුමනි මේ දැන් තරබාරු කමෙන් මිදෙන්නට බයෝනා බර්න් කොහොමද උපකාරී වෙන්නේ? අතරම දැන් ඒක අපි හරියකාර බැලුවොත් බර අඩු කර ගැනීම කියන්නේ ක්‍රියා දාමයක කොටසක්. ඒක අපි ආහාරම අතිරේකයක් හරහා විතරක් කරන්න බෑ. නමුත් අපි අපේ ජීවන රටා වෙනස් කරගන්න ඕනේ. ඊළඟට අපේ ඒ සම්බන්ධව ව්‍යායාම, අපේ ආහාර ගන්න විදිහ ඒ ඔක්කොමත් එක්ක අපිට පුළුවන් මේ බයන බර්න් වගේ ආහාරම අතිරේකයක් එකතු කරලා ඒ අපි අර සාමාන්‍ය ක්‍රමවේදයක් හරහා ලබා ගන්න ප්‍රතිඵල ඉක්මනින් ලබා ගන්න.
බුත් සමහරලාවට අපි ජීවන රටාවේ වෙනසක් කරන්න අපි ගොඩක් අයද කිව්වට කට්ටියකට පොඩ්ඩක් බයයි මොකද ලොකු දෙයක් කරන්න ඕනේනේ ඉතින් පොඩි චකිතයක් තියෙනවා අපි කියනවා fear of failure මේක හරියේ නැත්තම් මොකද කියලා පොඩි බයක් තියෙනවා නමුත් අපි මේ වගේ දෙයකින් පටන් ගත්තාම අපිට ප්‍රතිඵල ඉක්මනට දකින්න පුළුවන් ඒතොර ඒ හරහා අපිට ලැබෙනවා පොඩි මානසික ශක්තියක් මම මේක පටන් ගත්තා මම මේ ගමන යනවා එතකොට අපිට එතනින් එහාට තියෙන ව්‍යායාම වලට අනික් දේවල් වලට මනස සකස් කරගන්න පහසුවක් ලැබෙනවා මේකත් එක්ක ලැබෙන ආරම්භය හරහා අවදින් මම ඔබට සඳහන් කරන්නම් අද දවසේදී අපි බයෝනා පිළිබඳව කතා කරනවා. මේ දේවල් අමතරව තවත් බොහෝ දේවල් ඔබට දැන කියා ගන්නට ඇති. ඒක නිසා වෙන උන්ගේ දුරකථන අංකයන් සහ ලිපිනය පිළිබඳව දුරකථන අංක සඳහන් කරනවා නම් 077-249-3333 එසේත් නැත්නම් 011-3 021-13 කියන දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. ලියන්නට හැකියාවක් තිබෙනවා. අංක 142-2 දෙවන මහල ගාලුපාර දෙහිවල කියන ලිපිණයට නේචර් සොන්දි පුද්ගලික සමාගම අංක 142-2 දෙවන මහල ගාලුපාර දෙහිවල ඒ වගේම තමයි බයෝනා බියුටි ශ්‍රී ලංකා කියන වෙබ් Facebook පිටුවට පිවිසලා ඔබට හැකියාවක් තිබෙනවා බයෝනා පිළිබඳ වැඩි විස්තර දැන කියා ගන්නට ඒ විතරක්ම නෙවෙයි වැඩි විස්තර දැන කියා ගන්නට වෙබ් අඩවිට පිවිසෙන්නත් පුළුවන් www.bayona.lk කියන වෙබ් අඩවිය හරහා අංජුලා දැන් අපි මේ හැම දෙයක් පිළිබඳවම දැන් දැනුවත් කරනවානේ ඔබත් වෛද්‍යතුමනුත් ඇවිල්ලා දැන් බොහෝ දෙනෙකුට ගැටලුවක් මතුවෙන්න පුළුවන් නමං කොහෙන්ද එහෙනම් බය වුණා භාවිතා කරන්නට මිලදී ගන්නට ඕන ස්ථානයන් කියලා අපි සඳහන් කරමු ද ඒක නිසා වෙන්ම මිලදී ගත හැකි ස්ථානයන් පිළිබඳවත් ඔව් ෆාමසි ඒ වගේම සුපිරි වෙන්ද සෙල් කාගිල්ස් ෆුඩ් සිටි ඒ වගේම ආපිකෝ වලින් ගන්න පුළුවන්. අන්න ඔය කියන ස්ථාන වලින් ඔබට හැකියාවක් තිබෙනවා බයෝනා ලබා ගන්නට බයෝනා ලබාගෙන ඔන්න සිහින් සිරුරක් හිමි කර ගන්නට බයෝනා බර්න් ලබාගෙන සිහින් සිරුරක් හිමි කර ගන්නට ඔබට අවස්ථාව හිමි වෙනවා. ඒ වගේම තමයි වෛද්‍යතුමනි දැන් ඔන්න හරි. නිෂ්පාදනය පිළිබඳව දැනුවත් වීමක් වුණා. ඒ වගේම තමයි නිෂ්පාදනයේ මිලදී ගත හැකි ස්ථාන අංජුලා සඳහන් කරා. භාවිතා කරන්නේ කොහොමද කියලා බොහෝ දෙනෙකුට ගැටලුවක් මතුවෙන්නට පුළුවන්. ඒක නිසාම අපි සඳහන් කළොත් බයෝනා බර්න් භාවිතා කළ හැකි एक टैबलेट एक विधेर तमाय इन्ने एक अपी उदय हावस उदय राय कैमट पेर विनाडी तिह कट पामन पेर मतृ विदुर वाक्यक तमाय अपी पाविच करान के लखियान्ने एक हापला गाने पा एक मतृ विदुर वाक्यक पाविच करान के लखियान्ने अपी पदिस्तेन අන්නේ ආකාරයෙන් භාවිතා කළොත් එහෙම නිවැරදිව බයෝ නබර්න් හරහා ඔබට හැකියාවක් තිබුණා හොඳ ප්‍රතිඵලයන් ලබා ගන්නට මම නැවත වතාවක් සඳහන් කරන්නම උන්ගේ දුරකථන අංකයන් සහ ලිපිනය මේ හරහා ඔබට පුළුවන් බයෝ නබර්න් පිළිබඳ වැඩි විස්තර දැන කියා ගන්නට දුරකථන අංක සඳහන් කරනවා නම් 077-249-3333 එසේත් නැත්නම් 011-30-421-13 කියන දුරකථන අංක වලට කතා කරන්නට පුළුවන් ලියන්නට හැකියාවක් තිබෙනවා නේචර්ස් ඔන්ලි පුද්ගලික සමාගම අංක 142-2 දෙවන මහල ගාලුපාර දෙහිවල කියන ලිපිණයට වගේම තමයි බයෝනා බියුටි ශ්‍රී ලංකා කියන Facebook පිටුවට පිවිසෙන වැඩි විස්තර දැනගන්නවා වගේම ඔබට අසන්නට තිබෙන ගැටලු Facebook හරහා ඔවුන්ගෙන් අසන්නට හැකියාවක් තිබෙනවා ඒ වගේම තමයි වෙබ් අඩවියට පිවිසලා වැඩි විස්තර දැනගන්නවා නම් www.bayona.lk කියන වෙබ් අඩවියට පිවිසලා වැඩි විස්තර දැන කියා ගන්නට ඔබට අවස්ථාව හිමි වෙනවා. ඒ වගේම තමයි වෛද්‍යතුමනි දැන් බොහෝ කෙනෙකුට ගැටලුවක් වෙන්නට පුළුවන්. බයෝනා බර්න් භාවිතා කළා දැන් සමහර කෙනෙක් ඉන්නවානේ දැන් උදරයේ ප්‍රදේශයේ විතරක් ඉදිරියට නිරාවිල. එහෙමත් නැත්නම් අත්පාවල විතරක් ඉදිරියට නිරාවු ගතියක් එහෙමත් නැත්නම් අත්පා වැඩිපුර මහත් වුණු කෙනෙක් ඉන්නවා නම් එහෙම බයෝනා බර්න් භාවිතා කිරීම මගින් මට ඒ ස්ථානයන් විතරක් හැකියාවක් තිබුණාද සිහින් කරගන්න. මොකද සිරුරේ අනිකුත් සියලුම දේවල් සිහින් වෙලා උදරයේ පමණක් ඉදිරියට නිරාවු කෙනෙක් අපි උදාහරණයට ගත්තොත් එහෙම බයෝනා බර්න් භාවිතා කරලා උදරය සිහින් කරගන්නට හැකියාවක් තිබෙනවාද කියලා. මේ තරබාරුකම අඩු කරන්න යනවා කියලා අපිට හරියටම ටාගට් කරලා මේ කොටස විතරක් අඩු කරන්න මේ කොටස විතරක් අඩු කරන්න කියලා යන්න අමාරුයි. දැන්
ඒක කොහෙද තැම්පත් වෙන්නේ කියන එක රඳාපවතින සමහරලාට යාගේ ජානමය පදනම් මත වෙන්න පුළුවන්. යාගේ පරම්පරාවෙන් යන ඉතින් සමහර අයගේ උකුල මහත වෙන්න පුළුවන්. ඉතින් ඒ හේතු නිසා මේ තැම්පත් වෙන තැන අපිට තීරණය කරන්න බෑ ව්‍යායාම කරාම ගාන්ට එතන අඩු කරගන්න කියලා. නමුත් අපි පොදුවේ අර තියෙන අතිරික්ත මේදය දහනය කරොත් අපිට පුළුවන් පොදුවේ ඇඟේ තියෙන අතිරික්ත මේදය අඩු වුණාම මේ හැම පෙදසක්ම යම්කිසි අඩුවීමක් इलांट मम मतक्रोत बयोनाबर्न वल तीन प्रधान ये बराडुम संबंध संघटक एक क्लोरोजेनिक एसिड के संघटक मतलब मेके तीयन्े सी एट सीया अमु कॉपी एट निस्सारक एक क्लोरोजेनिक एसिड के ये संघटक परीक्षण उपकलतीन बराडुमट उपकारी वेनो नम दैंग अभी सामान्य कॉपी वल दोपी अटे एक रोस्ट कर लगा ये क्रियावली हर है नोट अर ये संघटक विनाशन अभी ये संघटक तीरने अमु कोल पहति अट वल फमन एक प्रधान क्रम देखा तीन को बराडुन किल एक अभी खापुगम तीन सीन प्रमाण उरागन ये क्लोरोजेनिक एसिड के ये संघटक एक क्रियावत्थम ये आहार एक पश्य अंगे सीनि प्रमाण वेडिवेन वेगे अड़कर अत्र सीनि अड़ुवें क्या वागे तमाइ वेन्े एक दिवन एक तमाइ अंगे मेधवल तेमपतला तीन ये मेध साय मेध इतनी गलवल एटिक दहने करल एक दीकर हरिण मे संघटक निशिंग ओय हेतु देखे अट बराड़ुम कटे अन्न पुलवा मे बन बनवागे अत्र पावचिकल ඉතින් අපේ බයෝනා බර්න් පිළිබඳව තවත් වැඩි විස්තර ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ඉන්නවා බයෝනා රූප රම්බලෙන් අනතුරුව නෑ නෑ